ஃபைல் நம்பர் டூ கத்துப்பாட்டலாம் ரெட் நாங்கள் அல்லையே அப்போலாங்க காட்டுத்துக்கு இஷ்டலமாக பேசலாம் செவன் ஆஃப் ஃபாட்டம் டூ ஆஃப் வின்டர் குயின் ஆஃப் வின்டர் எக்ஸ்ட்ரா மெசேஜ் இருக்காங்க பழகிக்கிட்ட தாவ வேர்ட் இல்லைங்க தனி காய் யூ டிசர்வ் லவ் ஃபர்கிவ்னஸ் நீங்கள் இஷ்டல கிட்ட தாவ பிக் ஹாப்பி சேஞ்சர் பிக் ஹாப்பி சேஞ்சர் சார் அப்படி உள்ளது பண்ணிட்டு யாராங்க You need of for you need wisdom of success. What is this X? Extra, extra, extra. You need extra wisdom of success to be successful. You need extra wisdom. Making ඔබට කියන්නේ මෙහෙමයි. ඔබ ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන. ඔබ වැඩිපුර බුද්ධිය ඊට දෙන්න ඕන. You need extra wisdom to be successful. ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබට බුද්ධිය වැඩිපුර පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔබට ශක්තිය බුද්ධිය වැඩිපුර පාවිච්චි කරන්න කියන්නේ මේ කියන. ඔබට සාර්ථක වෙන්න නම් බුද්ධිය ගොඩාක් වැඩිපුර සිද්ධ වෙනවා. புத்திய ගොඩාක් පාවිච්චි කරන්නේ ගොඩාක් බුද්ධිමත් වෙන්න නෝ අපිට සාර්ථක වෙන්න මං කියන්නේ නැහැ කියලා හේතුව 2 of swords මේ 2 of swords එකෙන් අපිට විශේෂයෙන්ම කියන්නේ අපිට තීරණයක් ගන්න බැරි තත්ත්වකේ ඔබ තීරණයක් ගන්න බැරි පැටලිලි සහගත තත්ත්වකේ මේක තමයි මේන් මැසේජ් එක ඔබ පැටලිලි සහගත තත්ත්වකේ මේක ඕනම තත්ත්වයකින් පුළුවන් වෘත්තිය වෙන්න පුළුවන් විවාහය වෙන්න පුළුවන් ඕනම දෙයකදී ඔබ පැටලිලි සහගත තත්ත්වක මේ වෙලාවේ ඔබ යමක් කරනවා මේ විදිහට ඔබ යමකට මහන්සි වෙනවා නමුත් ඔබට තාම ප්‍රතිඵල පේන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල පේන්නේ. ඒතර ඔබට පේනවා මෙතන බටර්ෆ්ලයි කියන්නේ. බටර්ෆ්ලයි කියන්නේ රීබර්ත්. ඒ කියන්නේ ඔබ මේ ජීවිතේ සමහර දේවල් අපිට ඒකට මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා මහන්සි වෙනවා. අපිට ඒකට මහන්සි වෙනවා අපිට ඉක්මනින් ප්‍රතිඵල ඕනේ. අපි කාටත් කියලා. අපි දෙයක් එකපාරට මහන්සි වෙච්ච ගමන් පහුවෙන්දර ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා අපිට ඒක ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි? ඒකට කාලයක් යනවා. මේ ලෝකේ යමක් ලැබෙන්න අපි දෙයකට එකපාරට එෆර්ට් කරාට මහන්සි වෙච්ච තරමට බෑ. ටික කාලයක් යන්න ඕනේ ඒක මැනිෆෙස්ට් වෙන්න. මේ විශ්වයෙන් ඒක ලබා දෙන්න. ඔබත් ඉන්නේ ඒකත්. ඔබ දැන් තීරණයක් ගන්න බෑ නේ. දෙපැත්තම බල බල ඉන්නේ තීරණයක් ගන්න බෑ. මොකද කරන්නේ? මේ පැත්තට යනවාද මේ පැත්තට යනවාද කියලා තීරණයක් ගන්න බැරි තත්ත්වයක. හැබැයි ඔබ යමක් වෙනුවෙන් මහන්සි වෙනවා. ඔබ මහන්සිලා කියලා. ඔබ දැන් කල්පනා කරනවා මොකද මේ ඕනම දෙයකදී මේකේ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. නමුත් ඔබට පේන්නේ නැහැ මේකනේ. ඔබ ඉන්නේ බටර්ෆ්ලයි කියලා කියන රීපර්ත්. ඔබ යමකින් අයින් වෙගෙන හොඳ දෙයකට එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒතර ඔබට දෙන විශේෂයෙන් පරිදි තමයි මෙන්න මේක එක්ක. මේ සමනල් දෙන්න පේනවා ඔබට වෙන. මේ ඉන්නේ දැන් ඔබට තත්ත්වේ. යමකට මහන්සි වෙනා තීරණයක් ගන්න අමාරුයි ඔබ කල්පනා කරනවා මේ බටර්ෆ්ලයි. මේ බලන්න මේ බටර්ෆ්ලයි කියන්නේ. ඔබ යන්නේ මේ තත්ත්වෙම. ඔබ ආලෝකයේ තත්ත්වරනේ ආලෝක විහිදෙන තත්ත්වෙ. මේක තියෙන සයිකල් එකේ එන්නේ. ඔබ ඉන්නේ යම් කිසි දෙයක end of cycle. ඉවරයක් වෙන තැනක. ඉවරයක් වෙන තැන. මේ තත්ත්වෙ තමයි යන්නේ. ඔබ තාම ඉන්නේ මේ තත්ත්වය. මේ තත්ත්වෙ තමයි ඔබ යන්නේ. ඕනම ප්‍රශ්නයකදී ඕනම ගැටලුවකදී මුත්‍රිණේ තත්ත්වෙ ඕනෙකම ප්‍රධාන දේ කියන්නේ. ඔබ යන්නේ අති සාර්ථක තත්ත්වෙකට. Big happy changes නේ. Message. Big happy changes කියන්නේ මේ මාතෘකාව. Big happy changes කියන්නේ ඔබ බලාපොරොත්තු නොවන විදිය ලොකු තත්ත්වයකට යන්නේ. එතකොට ඔබට ආදරය ලැබේ. ඔබ ආදරය ලැබෙනවා. ඒතර මට මේක තව පණිවිඩයක් කියන්න තියෙනවා ඔබ දුෘතිමය ගැළලුවගෙන ඔබ ලොකු සාර්ථකත්වයකට යන්න යන්නේ.
ලොක සාර්ථකයි. ඒක බ්‍රේන් සයිකල් එකේ අවසාන මට්ටම. ඒතර මේකේදී විශේෂයෙන්ම අපිට කියන බුද්ධිය පාර්ට් එක. ක්වීන් ඔෆ් ක්වින්ට කියලා කියන ඔබ බොහොම බුද්ධිමත් කෙනා. උන්ට බුද්ධිය පාර්ට් එක. එක්ස්ට්‍රා එෆර්ට්. වැඩිපුර පහන්සි වෙන්න ඕනේ බුද්ධිය පාර්ට් එක. තව දෙයක් මේකේ ඔබට කියන්න. ඔබේ අවට ඉන්නවා ඔබට ඉරිසියා කරන කට්ටිය. අපි සාමාන්‍යයෙන් වෙන දෙයක් අපි දෙයකට මහන්සිලා තැනකට එන්නේ ආදී හුඟා දෙනෙක් කැමති වටෙන් යන කුහු 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 ගහලා ඒක අයින් කරනවා. ඒක පොදු මටත් තියෙන දෙයක් තමයි. අපි යමකට මහන්සි වුණාම මුලින්ම කෙනෙක් ඒ දිහා බලනවා. බලලා ඒගොල්ලෝ නිකම් පැත්තකට වෙලා ආයෙනවා. ඊට පස්සේ අපි සාර්ථක වෙනවා කියලා දැනගත්තොත් මේගොල්ලෝ සීරට මොනේ සාර්ථකත්වය ඒගොල්ලන්ට ලබා ගන්න. මේගොල්ලෝ මහන්සි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා අර ටිප් කළා. මොනාද කරන්නේ කින්ද මන්දිරට කෝල් කරලා බලනවා. ලං වෙලා බලනවා. අනේ වගේ තත්ත්වයක තමයි ඔබ ඉන්නේ. ඒතර ඔබ සාර්ථකත්වයේ මෙන්න මේ තරමට තමයි යන්නේ. මෙන්න මේ විදියට. අතිශය සාර්ථක. Big happy changes. එහෙම වුණාම ඔබට වෙන එක පණිවිඩය තමයි එකක් ඔබට බුද්ධිය මෙහෙවන්න. ඔබට කිව්ව පණිවිඩය බුද්ධිය උඟා මෙහෙවන්න ඕනේ මේ වගේ තත්ත්වයක. මෙයන් කිසි දෙයකට මහත්. ඒ වගේම තමයි ඔබට අනවශ්‍යව කපලා දාන්න. අනවශ්‍යව ඉන්න ඔබේ වටපිටාව ඔබට සුදුසු නෑ. ඒ කට්ටිය ඔබට මොකද කරන්නේ? අයින් කළා. අයින් කළා. ඒකයි කිව්වේ you deserve love. ඔබ ආදරණීයයි ඔබට ආදරේ ලැබෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආදරේ ලැබෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි දෙයක් පහන්සලා කරගෙනදී අනිත් කෙනෙකු කැමති නෑ ඒකට. ඊර්ෂ්‍යාවට මොකද කරන්නේ? ඔබට වචන වලින් දමලා ගන්න. කෝල් කළා එක එක පණිවිඩ කිය. විවිධ දේවල් කරනවා. කේලම් කියනවා. ඔක දුකල මම හරි වීඩියෝ හදලා තියෙනවා. මේ මිනිස්සු කොයි වගේද? ඒවලට මොනවද ලැබෙන්නේ? ඒත් ඔබට කියන්නේ මේ වගේ ඒවා අයින් කරගන්න. එක පණිවිඩයක් ඔබ බුද්ධිය මහන්සි වෙන්න ඕනේ. බුද්ධිය මෙහෙවන්න ඕනේ. මොකද දෙන්නේ එක සයිකල් එකකට ඔබ ලොකු හිතුවට වඩා සාර්ථකත්වයක් ලැබෙනවා. ඕනම දෙයකට. එතකොට මේකට යන්න නම් බුද්ධිය මෙහෙලා අනවශ්‍යයන් කපලා ඉන්න ඕනේ. ඔබේ ඉන්න වටපිටාව ඉන්න අනවශ්‍යක. ඒකට තමයි ඔයාට ඒ වගේ ප්‍රශ්න ඇති කරනවා. ඒගොල්ලන් වයින් කරනවා. සමාව දෙන්න පොකින්න. සමාව දීලා යාලා වයින් කරලා ගන්න. මොකද ඔබට ආදරය ලැබෙන, ඔබට ගෞරවය ලැබෙන, ඔබට ඔබ යන ඕනම ප්‍රශ්නකදී ඔබට හිතා ගන්න බැරි සක්සස් එකක් ලැබෙනවා. සක්සස් එක ලැබෙනවා කියලා මේකෙම තියෙනවා. කන්ෆර්ම් කරනවා. මේ මැසේජ් එකේ තිබ්බා. සක්සස්. Big happy changes. World. එක එක සයිකල් එකක් ඉවරනවා ඔබට හිතා ගන්න බැරි තරම්. ඒක අනවශ්‍ය ඉන්නයි වයින් කරලා. ඉන්සියාකාරයන් කලින් වයින් කරලා ඉන්සියාකාරයන්ව දැනගන්න ඔබ විස්තර මේ. බුද්ධිය පාවිච්චි කරන්න. බුද්ධි මෙන්න මේක. අනවශ්‍යයි වයින් කරන්න. ඒක දෙවෙනි පන්ති. එක ඔබ සාර්ථකත්වයට යනවා ඕනම දෙයකට. අල්ලගියා. ටිකක් ඔබ මේ විදිහටම එෆර්ට් එක දාගෙන යන්න ඕනේ ඉතින් අයින් වෙන්න එපා. අනිත් එක තමයි ඔබට අනවශ්‍යයි වයින් කරලා දෙන්නේ ඒගොල්ලන් සමාව දීලා ඒගොල්ලන් අයින් කරලා ගන්න. සමාව දීලා ඉතරනේ අයින් කරලා ගන්න. ඒ තමයි. සමහරවිට සමාව දුන්නාම ආයේ ඔබට කියන්නේ සමාව තේරෙන්නේ නැති අය ඉන්නගේ සමාව දීලා අයින් කරන්න. බුද්ධිමත් වෙන්න. අනවශ්‍යයි කපලා අයින් කරලා ගන්න. ඒක. ඊළඟට ඔබට කියන්නේ ඔබට ආදරය ලැබෙනවා. ඒක ආදර ප්‍රශ්නයක් නම් ඔබට ආදරය ලැබෙනවා. කොයි පැත්තෙන් වුණත් ඔබට ආදරය ලැබෙන හැම කෙනාම ඔබට කැමති ඔබට ආදරය ලැබෙන හැබැයි ඔබට බුද්ධිමත් වෙන්න. right? ඊළඟට බලමු ඔයාලගේ angel number එක. 5 2 තව මැසේජ් එකක් මට ආවා මේ SMS එකට ගන්න 522 ෆයිල් නම්බර් 522 එන්ජල් නම්බර් එක තෝරන්න මම මේ කමෙන්ට් වලට ගන්න තව එකක් මට ආවා ඔබට වැඩිපුර ආදරය ලැබෙච්ච ගොඩක් අය ඉරිසියයි අනේක ඊළඟ මැසේජ් එක දැන් channel එක ගොඩාක් දෙනෙක් ඔබට ආදරය කරද්දි ගොඩාක් මිනිස්සු ඔබට ආකර්ෂණයයි සමහරවට හරි ඉරිසියයි මොකද ඒගොල්ලන්ට කවුරුත් ආකර්ෂණය වෙන්නේ නැති අය ඉන්නවනේ මං කව මනසින් ගොඩනගා ගන්නවා නම ඒගොල්ලෝ ආකර්ෂණය වෙයි එහෙම වුණත් ඔබට ඉරිසියාට ලක් වෙන්න පුළුවන්. මේ ෆයිල් එකේ ඉන්න හැම ඉරිසියාට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකයි ගොඩක් බුද්ධිමත් වෙන්නේ. ඔබ මොනම දෙයක් කරා නිරුතිය ආදරය ඕනම සම්බන්ධයකට. ඒ ඉරිසියාට ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔබට ගොඩක් ආදරේ ලැබෙනවා. ඒක නිසා ඒ ගැන බුද්ධිමත් වෙන්න. පණි දෙවි අපි බලමු ඉන්දියන් මොනාද කියන්නේ කියලා. ඔයාලගේ ඉන්දියන් angel eril angel angel eril තමයි ඔබට කියන්නේ ඔබට ආහාර ජලය රැකවරණ අපහසුවකින් තොරව ලැබෙන. ඒතර මෙයාගෙන් ගොඩක්ම කරන්නේ එයා ඔබට එදිනදා අවශ්‍ය වෙන මේ කාලේ ලොකුම තියෙන ප්‍රශ්නේ තමයි ආහාර හොයා ගන්න. මොකද මේ කාලේ ආර්ථික ප්‍රශ්න නිසා අපිට හරිම අමාරු අපිට ඕන කරන අවශ්‍ය වෙන ආහාර ජලය ඒ වගේම අපිට ඕන කරන නිවාස විතරක් නෙවෙයි ඔබට රැකවරණ ආහාර එයා ලබා දෙන්න ලෑස්ති. ඒ වගේම තමයි ඔබේ ගෙදර සුරතල් සතුන් ඉන්නවනම් සුරතල් සතුන්ටත් ඔබට ආරක්ෂාව රැකවරණ යා දෙන්න ලෑස්ති. ඒක ඔබට විශේෂයෙන්
තමයි ආකේන්ජල් ඒරි ආකේන්ජල් ඒරි ලොපට කියන ඔබට අවශ්‍ය කරන එදිනෙදා වුණ කරන සියලු දේ යා ලබා දෙන්න ලෑස්ති විශේෂයෙන්ම ආහාර ජල ප්‍රධාන අවශ්‍යතා රැකවරණය නිවසක් නැති කෙනෙක් නම් ඔබට නිවස ලැබෙනවා ඒකෙන් කියන්නේ ඊළඟට ඔබට රැකවරණය නැත්නම් ඔබ බලා ගන්න කෙනෙක් නැත්නම් මත් ඔබට ආදරේ ලැබෙන සුදුසු ඔබට ආදරේ ලැබෙන කවුරු හරි කෙනෙක් කෙනා ඔබට උදව් කරා ඔබට කන්න බොන්න අපහසුතාවය තියෙනවා නම් ඒගොල්ලෝ කවුරු හරි මාර්ගයෙන් ඔබට කන්න බොන්න ලැබෙන ඔබ වතුර නැත්නම් බොන්න සුදුසු වතුර නැත්නම් ඒ අවශ්‍ය කරන පහසුකම් ලැබෙන ඔබේ සුරතල් සතුන් කියන ඔබ කරදර වෙනවා නම් ඒගොල්ලෝ සුරතල් සතුන්ට ආරක්ෂාව දෙනවා විශේෂයෙන් මේ ඒරිල් ආකේන්ජල් ඒරිල් උදව් කරන්නේ ඔබේ දිනදා සමීප ආරක්ෂක දේවල් මේ ෆිසිකල් තින්ග්ස් මේ බාහිර දේවල් ඔබට ඔබට ප්‍රධාන දේවල් ලබා ගැනීම මේ කාලේ ගොඩක් අපහසුයි. මේ විවිධ මේ ගැටලු නිසා කොරෝනා සතුට ඔබට කියන්නේ ආරක්ෂාව දෙනවා. ඒ වගේම ඔබේ සත්තු බලා ගන්නවා. ඔබවත් බලා ගන්නවා. ඔබව බලා ගන්න අමතරව තමයි සත්තුන්ව බලා ගන්න. ඊට අමතරව ඔබට ඕන කරන එදිනදා පහසුකම් දෙන්න යාල ඔබට තනිප ආරක්ෂක පහසුකම් ලබා දෙන්න ඇති ආහාර අපිට අවශ්‍ය කරන ජලය. ඒ වගේම අපේ ආරක්ෂාව රැකවරණය නිවාස තුර මේ ප්‍රධාන ප්‍රශ්න තියෙන අයට මේකට අවශ්‍ය කරන දේවල් ලැබෙනවා. එයත් එක්ක සම්බන්ධ වෙන්නේ ආකේන්ජල් ඒරි. එයා තමයි ඔබට සම්බන්ධ වෙන්නේ ඉන්නේ. ඒන්ජල් ආකේන්ජල් ඊළඟට අපි බලමු සිසේෂන් දෙක කාටද වෙනවා. මේක ගොඩාක් ඔබට සම්බන්ධයි. මෙන්න මේ දෙකක් එක්ක ඔබ ජබල් වෙනවා කියන්නේ ස්වාමිවරු දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නොපුළුවන මන්ද ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනිත් අයට ඇලුම් වන්නේ. ඒකට මේකෙදි ගොඩක් වෙලාවට කියන්නේ ඔබ මොන හරි දෙයකට දෙයකට වැටෙනවා. මන්ද ටූ ඔෆ් සෝඩ් වෙන කියන්නේ ප්‍රේම සම්බන්ධ දෙකක් හරි නැති ආ දෙකක් හරි తీරන දෙකක් හරි ඕනම දෙයකට වැටෙනවා නම් මේකෙ දෙන ප්‍රධාන දේ තමයි ස්වාමිවරු දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට දෙන්නෙකුට යන්න බෑ. රස්සා දෙකක් තෝරගන්න බෑ. ආදි සම්මතා දෙකක් තෝරගන්න බෑ. පාරවල් දෙකක් යන්න බෑ. එකක් තෝරගන්න. මම විශේෂයෙන් පොඩි සාර්ථකත්වයට යන්න ඕනේ එක පාරක් තෝරගන්න. එක පාරක් තෝරගන්න කියලා කියනවා. එක පාරක් තෝරගන්න කියන්නේ හැම පාරම ඔබට අදාළ වෙන්නේ නැහැ. හැම පාරම ඔබට අදාළ නැහැ. එක පාරක් ඔබට යන්න තියෙන්නේ ටූ ඔෆ් තෝර්ස් එක. දෙපැත්තෙන් ඉන්නේ එකක් අයින් කරන්නේ. දෙපැත්තෙන් එයා ඉන්නේ එකක් අයින් කරනවා. එකක් අයින් කරාම තමයි ඔබට ඕන කෙනේ සාර්ථකත්වයට යන්නේ. right ඔබට ඕන කරන සාර්ථකත්වය මේක නිසා මම තමයි කිව්වා අනවශ්‍යයි වයින් කරන්න. මේක ඒක කියන්නේ ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්න බැහැ කියනවා අපිට හැම කෙනාම සතුට කරන්න බෑ ඒක පැත්ත. සමහර අය අපි යන මාර්ග තේරෙන්නේ නැහැ. සමහර අය බලනවා අපිට අදාළ දේවල් වුණ කරගන්න. දැන් ගොඩක් දෙනා මම කියන්නේ දැන් කෙනෙක් යම් විදිහකට සාර්ථකත්වයට යන්න ගොඩක් අය උත්සාහ කරනවා. එයාට කියලා 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 යනවා අත්තන්න බලනවා ඔය පොදු උපදෙල නවත්තන්න බලනවා වෙන දේවල් කරලා නවත්තන්න බලනවා අදහස් හොරකම් කරන්න කියලා බලනවා මම පොදු ඒ කියන්නේ. කෙනෙකුට දෙයක් දෛවයෙන් දෙන්න තීරණය කරාම ඒ දේ කාටත් උදුර ගන්න ඒ දේ යාට තමයි යන්නේ. එයාට අයිති දේ කාටත් ගන්න බෑ. ඒක මේ වෙලාව විශේෂයෙන් කියන ඔබට. මම ඔබට කිව්ව ඔබ ගොඩාක් බුද්ධිය මෙහෙවන්න දෙන්න. දෙන්නෙකුට දෙපැත්තකට වැනෙන්න බෑ. ඔබ එකකට යා යුතුයි. එකකට යා ගිහලා අනිත් එක අයින් කරලා දාන්න. අයින් කරලා දාපුවම තමයි ඔබ මේ තත්ත්වෙට සම්පූර්ණ සාර්ථකයි. අතිශය සාර්ථකයි. එතකොට ඔබට ප්‍රීවියස් පාටෙන් කිව්වට ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්න ගාව ඔබ එක්කෙනෙකුට වෛර කරනවා එක්කෙනෙකුට තමයි ආදරේ කරන්නේ. ඒකත් පාරවල් දෙකක යන්නේ. ඒකත් පාරක් දුරට. ඕනම ප්‍රශ්නයක්. මම කියන ඕනම ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නය. එකයි ඔබට තෝරගන්න. ඒක තමයි ඔබේ පාර. හරිද?